මේ ලෝකේ අපට නොපෙනී අපට නොදැනී බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඇසේ විභේදන බලය මිලිමීටර 0.1ක් වන පෘථග්ජන අපිට ඉන් එහාට ලෝකයක් පීවීඑස්ෙන් දකින්න පුළුවන්කමක් නැහැ. නමුත් සමහර අයට ඉන් එහා ලෝකයේ සිද්ධ වෙන යම් යම් අද්භූත දේවල් පීවීඑස්ෙන් දකින්න අවස්ථාව ලැබෙනවා. සමහර ඒවා අත්විඳිනකම් මේ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විශ්වාසයක් තබන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් ඒක තම තමන්ගේ පෞද්ගලික මතය. මං අද ඔයාට කියන්න යන්නේ එක්තරා ප්‍රදේශයක 2015 වර්ෂයේ අග භාගයේදී පමණ සිද්ධ වුණ යම් සිද්ධියක් පිළිබඳව. දැනගන්නට ලැබුණු කරුණ අනුව තවමත් ඒ අඳුරු සේයාවන් මේ මොහොත වෙන විටත් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා. එදා වෙලාව රාත්‍රී 9ට පමණ ඇති ඝන අන්ධකාරයේ පරිසරයේ වෙලා තියද්දී මීදුම අතරින් බදුල්ල බලා යන දුම්රිය ගමන් ආරම්භ කළා. දුම්රියෙන් නවක රියදුරෙක් වූ කපිල සුපුරුදු පරිදි දුම්රිය තහම්මේ කරන්න පටන් ගත්තා. මේ යන අතරමඟ එක පැත්තකින් විශාල කඳු බෑයකින්ද අනෙක් පැසෙන් විශාල ප්‍රපාතයකින්ද සමන්විත වුණු ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයට ලංවෙත්ම කපිලට දැක ගන්න ලැබුණේ හරි අමුතුම දර්ශනයක්. පාසල් නිරැඳුමින් සැරසුණු අවුරුදු 13ක පමණ දැරියක් වේල් පීලි මත හිටගෙන හිටියා. කපිල ගොඩක් කලබල වුණා. ඔහු හැකි උපරිමයෙන් දුම්රිය නලා වාදනය කළා. ඒ දැරිය නම් නෙවෙයි හැලුණේ. ඔහු හැක්කෙ උපරිමෙන් තිරින්ව තද කළා. දුම්රිය නලා සද්දට අවදි වුණු වසර ගණනාවක සේවයේ නියුතු දුම්රිය සහායක පියසේන වහාම කපිල ළඟට දුවගෙන ගියා. මොකද්ද මේ කලබලේ? පියසේන කපිලගෙන් ඇහුවා. අනේ අයියේ බලන්නකෝ, රේල් පීල්ලමද ගෑනු ළමයෙක් හිටගෙන හිටියා. මෙහෙම කියනවත් එක්කම දුම්රිය නතර වුණා. දෙදෙනාම දුම්රියෙන් බැහැලා වටපිට බැලුවා. කෙසේ කෙනෙක් පේන්න නෑ. සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගත්ත පියසේන, අපි අමුමල්ලි මෙතන ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා පැවසුවා. සිද්ධ වුණ දේ ගැන කපිලට ලොකු ප්‍රහේලිකාවක් වුණා. පහුවදා උදේ පියසේන කිව්ව දෙයින් කපිලගේ හිමල රත් වුණා. මල්ලි, ඒ උඹ දැක්කේ මනුස්සයෙක් නම් නෙවෙයි. මේ වදන් කපිලගේ දෙසවන තුළ රැවදුන්නා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනි. මේ ස්ථානයේදී බයවුණු එකම කෙනාද අවසාන කෙනා දුන්නේ කපිල නෙවෙයි. අද්භූත ලෙස දර්ශනය වන මේ පාසල් යුතය නිසා බොහෝ දෙනා බිය වී තිබුණා. සමහරු නැවතුනේ රෝහලක ඇඳක් උඩ. සමහරෙක් සීදිවි නසා ගැනීමට පවා උත්සාහ කළා. ඇත්තටම කවුද? කවුද මෙහෙම මිනිස්සුන්ගෙන් පලිගන්නේ? ඔබට කුතුහලයක් ඇති. හරි, මං ඒ කතා නායිකාව ගැන කියන්න කලින් ඔබට තව පුංචි සිද්ධියක් කියන්න. නිමල් කියන්නේ සංචාරකයෙක්. ඔහුට පුළුවන් හැකි දවසකම කොහේ හෝ ඇවිදින්න යනවා. මේ කියන දවසෙත් ඔහු මේ කියන පළාතේ සංචාරය දුනා. ඉතින් ඔහු ගොන්මන් වැටියගෙන එන විටත් හිටියේ රේල් පීලි මත ඇවිදගෙන යමින්. රැහැයන්ගේ සද්දෙත් එන්න එන්නම වැඩි වුණා. මීදුමෙන් පරිසරය වෙලා ගැනීම ආරම්භ වුණා. එක පාරට ඔහුට යම් කිසිවෙක් ඉකිකසන හඬක් ඇහුණා. ඔහු වටපිට බැලුවා. කිසිම කෙනෙක් පේන්න නෑ. ඔහු නැවත ගමන ආරම්භ කළා. ඒත් පීවර කීපයක් යන්න ලැබුණේ. ඔහුගේ පිටුපසින් ආයෙත් ඉකිකසන ශබ්ද ඇසුණා. දැන් නම් ඔහුගේ සිතට යම්කිසි චකිතයක් දැනුණා. ඒ ගෑනු ළමයෙකුගේ ඉකිකැසීමක්. ඔහු සුදු ඇඳුමකින් සැරසුණු ගෑනු ළමයෙක් ඔහුට ඡායාවක් වගේ දර්ශනය වුණා. ඔහු සිතුවේ එයාට කරදරයක් කියලා. ඔයා හොඳින්ද? ඇයෝ හොඬන්නේ? ඔහු මෙහෙම ඇහුවේ අවංක චේතනාවෙන්. නමුත්
ඔහුගේ දර්ශනේ පැහැදිලි වෙන්න දකින්න ලැබුණා. මුහුණේ පැත්තක්ම මස්සල ලක්ුණා. ඇඳුම ලේ වලින් නැහැ වුණු වියරු වැටුණු ගැහණු ළමයෙක්ගේ දර්ශනයක්. ඇය වියරුවෙන් හිනා වුණා. ඔහු බිරාන්ත වුණා. ඔහු දිව වේගය ඔහුට හිතා ගන්නවත් බැරි වුණා. ඔහුගේ වාසනාවට ඔහුට මුරපලක් හමු වුණා. එහි සිටිය මුරකරු බියෙන් දුවගෙන එන නිමල්ට පිහිට වුණා. ඔහුගේ තේපානයෙන් නිමල් පියවී සිහිය ලැබුවා. මහත්තයෝ, මහත්තයා වගේ කී දෙනෙක් නම් මෙහෙම ඇවිල්ලා තියෙනවද? මුරපලේ අංකල් එහෙම කිව්වහම නිමල්ට මේ ගැන විස්තර දැනගන්න හරිම කුතුහලයක් ඇති වුණා. ඔව් ඔව්, ඔබටත් අනිවාර්යෙන් මේ කුතුහලය ඇති. හරි, මං දැන් ඔයාට ඒ කතාව කියන්නම්. අපි අපේ කතා නායිකාව හිරුණි කියලා හඳුන්වමු. හිරුණි ඉගෙන ගත්තේ ඒ ප්‍රදේශයේම තිබුණ ගමේ පාසලේ. ඇය සිංහල පවුලක දැරියක්. මේ ගමේ සිංහල දමිළ හැමෝම ජීවත් වුණා. නමුත් ඒ අය අතර යම් යම් ගැටුම් තිබුණා. මං ඒ ගැන ඔයාලට මේ මොහොතේ කියන්නේ නැහැ. ඉතින් පාසල් වියේ හිටපු මේ හිරුණි ඉගෙනීමට ඉතාමත් දක්ෂ කෙනෙක් වුණා. එයාගේ අම්මා එයා පුංචි කාලෙදිම එයාව දාලා ගියාට පස්සේ තාත්තා තමයි එයාව හදා වඩා ගත්තේ. අම්මා මිය ගියාට පස්සේ එයාගේ තාත්තා තදින්ම බීමට ඇබ්බැහි වුණා. ඒ වගේම පාසලේ දෙහිරුණිට ගොඩක් වෙනස්කම් විඳින්න සිද්ධ වුණා. ඉතින් මේ විදිහට තමයි හිරුණිගේ ජීවිතය ගෙවුණේ. ඉතින් එයාගේ පාසලේ හිරුණිව වැඩියෙන්ම අපහසුතාවයට පත් කළ තුන් දෙනෙක් හිටියා. ඒ තුන් දෙනාගෙන් ප්‍රධානිය වුණේ කෝවිලේ සාමගේ පුතා අර්ජුන්. අපි ආව අර්ජුන් කියලා හඳුන්වමු. ඉතින් පාසලේදී හිරුණිට හරියට ඔවුන් උසුළු විසුළු කළා. හිරුණිව අපහසුතාවයට පත් කළා. ඉතින් මේ කියන අවාසනාවන්ත දවසේදී හිරුණි සංගීත පන්ති ඉවර වෙලා වයලීනයත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. වෙනදට වඩා එදා හොඳ ඩෝම ගොන්මන් වැටිලා. ගෙදරට ළඟම පාර වැටිලා තිබුණේ කොච්චි පාර දිගේ. ඉතින් හිරුණි මගක් තුර එන විට දැක්කා සාමිගේ පුතයි එයාගේ යාළුවෝ දෙන්නයි රේල් පීලි මත සෙල්ලම් කරමින් ඉන්නවා. ඉතින් ඈත තියාම හිරුණිව දැක්ක අර්ජුන් අන්නාට කියනවා අද හොඳ බයිටක් දෙමු කියලා කිව්වේ ඔහුගේ යෝන් මදය හිතට අරගෙන. ඉතින් හිරුණි කියන්නේ කාත් එක්කවත් වැඩිය කතා බහක් නැති හරිම නිහඬ අහිංසක චරිතයක්. පොඩි දෙයට සංවේදී වන හිරුණිට ඔවුන්ගේ උසුළු විසුළු නම් ඇල්ලුවේ නැහැ. ඉතින් ඇය ඔවුන්ව පසු කරන් අඩිය ඉක්මන් කරලා යන්න වුණා. ඒත් අර නරුමයන් තුන් දෙනා ඇයගේ පියාගේ බීමත්කම ගැන මව ගැන පවසමින් හිරුණිව ලුහු බැන්දා. හිරුණි අඬ අඬා රේල් පිල්ල දිගේ දුවගෙනම ගියා. හිරුණි කේන්තිය තද කරගෙන දුවගෙන ගියේ තමන්ගේම මරණය දෙසට කියලා හීනකින්වත් හිතන්න නැතුව ඇති. පහළ ප්‍රපාතය ඇයව බිලිගන්න බලාගෙන හිටියා. රැහැයියන්ගේ හඬ එන්න එන්නම වැඩි වුණා. අහසේ ගෙරවිලි හඬක් නැගුණේ සිද්ධ වෙන්න යන අනතුරකින් දැනගෙන හිටියාගේ. ඉතින් ගොඩක් කේන්තියෙන් දුවගෙන ගිය හිරුණි අර තුන් දෙනාට පහර දෙන්න කියලා ගලක් අතට ගන්න හැදුවා විතරයි ඇයව පැටලිලා ගිහිල්ලා ලිස්සල ගිහින් අර කියපු ප්‍රපාතයට අදගෙන වැටුණා. අර්ජුන් නැතුළු පිරිස හොඳටම බය වුණා. ඔවුන් කිසිවක් නොදැක්ක වගේ ඒ අයගේ නිවසලට දුවගෙන ගියා. ඉතින් කෝවිලේ සාමිද උන දේ ගැන අර්ජුන්ගෙන් දැනගත්තා. ඒත් ජාති භේදයක්ද පවතින හින්දා ඔහු නිහඬව සිටීමට වග බලා ගත්තා.
ඉතින් තමන්ගේ දියණිය එනකම් බලන් හිටපු හිරුණිගේ පියා සෑම අතම හිරුණි මෙහෙව්වා. අන්තිමට ඔහු නතර වුණේ පොලිස් ස්ථානයේ. අනේ මහත්තයා, මගේ දුව පන්ති ගිහින් තාම ගෙදර ආවේ නැහැ. ඔහු බියෙන් අඬා වැළපුණා. රේල් පීල්ල මත තිබුණු ඇයගේ වයලීනේ උදව්වෙන් ඇය පහළ ප්‍රපාතයට වැටී ඇති බව නිගමනය කෙරුණා. පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා. මොහුනේ පැත්තක් තැලී පොඩි වී ගිය සතුන් විසින් අත්පා තැනින් තැන කාදමා තිබූ හිරුණිගේ නිස්සල දේහය උන් සොයාගත්තා. එදා පටන් ඔව් එදා පටන් හිරුණිගේ වියරු වැටුණු ආත්මය හැමෝගෙම පලිකන්න උත්සාහ කළා. අදටත් මේ මොහොත වන විටත් යම් කිසි කෙනෙක්ට ඇයව මුණ ගැසෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇයට හැකි වුණා අරුජුන්වත් සදාකාලික ස්නායු ආබාධිතය බවට පත් කරන්න. අද ඔහුද ඉතාමත් දුප්පර ඉරණමකට මුණ දී ඉන්නවා. ඉතින් මෙන්න මේකයි කතාව. ඔබටත් පුළුවන් දිගටම අපිත් එක්ක එකතු වෙලා මේ වගේ සත්‍ය සිදුවීම් අහලා රස විඳින්න, දැනගන්න. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න, අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් එන්න. ඔයාලට සුබ දවසක්.